අයිබුවන් මං වැඩ කරන්න පික්මි ආයතනයට. පික්මි ආයතනය කියන්නේ ලංකාවේ තියෙන ට්‍රාන්ස්පෝර්ටේෂන් වල අංකක ආයතනයක්. නමුත් මං මේ අද කල්කුඩාවලදී මගේ වාහනයට ගැහුවා. දැන් ගහලා අලාභණි කරලා තියෙන මේ වීස්ක්‍රීන් එකයි පස්සේ වීදුරුයි ඔක්කොම කඩලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ කරන්නේ එක කණ්ඩායමක් තමයි. හැමතැනම මේ මාෆියාව තියෙන. මොකද මේ වාහනේ මගේ පිටකලා තියෙන්නේ. මේක මේ මාෆියාවක් කියන්නේ. මොකද මේක මේ ආරුගම්බෙත් සිද්ධ වෙනවා. ඊට පස්සේ කල්කුඩාවල, පාසිකුඩාවල, ඊට පස්සේ මිරිස්සේ, ඊළඟට දඹුල්ලේ, සීගිරියේ ඔය කියන හැමතැනම මේ වැඩේ වෙනවා. මේ කියන්නේ මේ රේදුරන්ට ගහනවා, පික්මි රේදුරන්ට ගහනවා. පික්මි ගන්න එන්න එපා කියලා ඔය මාෆියාවෙන් ගහනවා. මොකද මේකට කොච්චර පොලිසිය ගියත් නීතිය පැත්තෙන්වත් ටුවරිසම් බෝඩ් එකෙන්වත් මේ කොහෙන්වත් අපිට සාධාරණයක් මෙච්චර කාලෙකට නම් වෙලා නැහැ. 100ට එක්කෙනෙකුටවත් සාධාරණයක් හරියට වෙලා නැහැ මේ ප්‍රශ්නෙට. මොකද පික්මි කියන්නේ මේ රටේ රෙජිස්ටර් වෙච්ච ආයතනයක්, රජයේ බදු ගෙවන ආයතනයක්. ඒ එහෙම එකේ මොකද අපිට මේ ලංකාවේ ඉපදිච්ච මිනිස්සුනේ අපිටත් මේක හැමතැනම යන්න එන්න පුළුවන් වෙන්න ඕන රේදුරේ හැටියට. සංචාරක ක්ෂේත්‍රයට ගොඩක් බලපානවා මේක. මොකද සංචාරක ක්ෂේත්‍රයේ ගොඩක් එන සංචාරකයෝ පික්මි හරහා යනවා, රට වටේම ගමන් යනවා. මොකද එයාලට පහසුයි මේක ඇප් එක හරහා ඒගොල්ලොන්ගේ ගමන් බිම යන්න පුළුවන්, ඉන්න දෙන වාහනයක් ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ මිලත් සාධාරණ මිලකට හැමෝටම ලෝකල් හරිගේ මේ ෆෝර්නස් හරි කියලා වෙනසක් නැහැ. හැමෝටම මේක කරගන්න පුළුවන්. ඒ මේ මේ පික්මි හරහා ඕන තැනක යන්නේ මේ දේ කරගන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි මට කියන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ මෙතනින්වත් නතර වෙන්නේ නැතුව. මොකද ගිය සතියේ කල්කුඩාවල මෙහෙම ප්‍රශ්නයක් වුණා. ඒකටත් හරියට ඇක්ෂන් එකක් ගත්තා නම් මේ ප්‍රමගේ වාහනට ගහන්නේ නැහැ කවුරුත්. තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕන. මොකද දැන් මේ වෙච්ච සිද්ධියත් එක්ක මට ඒ කියන්නේ දැන් දවස් ගානක් දැන් දවස් 3ක් වැඩ කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඒ වුණත් වාහනයට මේ ඒ කියන්නේ වාහනවල ගෙවන්න තියෙන ගණන් ගෙවන්න ඕන අපි. ඒක කරගන්නත් බෑ. ඊට පස්සේ ගෙදරට සලකන්න ඕන, කන්න බොනට ගිහින් දෙන්න ඕන, දරුවන්ට සලකන්න ඕන. ඒක කරගන්න විද්‍යාවේ ආදායම් මාර්ග ඔක්කොම හැරෙනවා මේකෙන්. අනිත් එක තමයි විශේෂයෙන්ම අපි කොච්චර සංචාරකව එහෙට මෙහෙට ගෙනියනවද දවසකට. මොකද එයාපෝට් එකෙන් අරගෙන අපි රට වටේම සංචාරකව මේ ලංකාව පුරාම ගෙනියනවා. අපිට ටුවරිසම් බෝඩ් එකෙන් එහෙම ඒ කියන්නේ මේ අඩුමතරමේ මොනවා හරි දෙයක් මේකර කරගන්න පුළුවන් නම් මේ මේ දරුවත් මේ රැකියාවේ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාවට අඩුතරමේ මේ මිනිස්සු ආරක්ෂා කරලා දෙන්නවා. මොකද හැමෝටම දරු පවුලක් ඉන්නවා, හැමෝටම වාහනය තියෙනවා. ඒ වාහනේ තියෙන කෙනා හැමෝම තමන්ගේ වාහනයට ආදර තමන්ගේ ජීවිතයට වගේම අම්බ කරන් කරන වාහනේ හින්දා ඒ හින්දා මේකට හරි විසඳුමක් අපිට ටුවරිසම් බෝඩ් එකෙන් හරි පාර්ලිමේන්තුවෙන් හරි මොනියම් ආයතනයකින් මේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ මිනිසුන් රේදුරන් ආරක්ෂා කරන්න කාගේ හරි ඇසරෙනවා නම් ලොකු දෙයක් මේ අවස්ථාවෙන් පස්සේවත් අඩුම තරම්.